මෝහක්ඛයෝ නිබ්බානං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස යත් අරහන්තෝ විහෙරಂತಿ තං භූමි රාමණීයන්ති තී ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දෙනාගේම නමස්කාරය වේවා පින්වත්නි ධර්ම ශ්‍රවණී කරනකොට බණහන් වුණු විදිය ගැන බුදුරජාණන් වහන්සේ අපට අනුශාසනා කරලා තියෙනවා. හරියට සාත්තර කාරියෙකින් සාත්තරයක් අහගන්නවා වගේ තමයි බණහන් වුණු. දැන් සාත්තර කාරියෙකින් සාත්තරයක් අහනකොට ඒ කියනේම ඇත්තද බලන්න තමන් ඒ සිද්ධි මතක් කර කර තමන්ගේ පැත්තෙන් බලනවා. දැන් මොකක් හරි දෙයක් කිව්වොත් අපි හිතමු ගෙදර ගැන කිව්වා කියලා. එතකොට යා ගෙදර පැත්තෙන් බලනවා මේ මිනිහා කියන්නේ ඇත්තද කියලා. එතකොට මේ විදියට විමස විමසා හෝදිස්සි කර කර තමයි සාත්තර බලන මිනිහෙක් සාත්තරකාරීගෙන් සාත්තරයක් අහගන්නේ. අන්න ඒ වගේ පින්වත්නි මේ ධර්ම ශ්‍රවණී කරනකොට තමන්ගේ ජීවිතයෙන් බල බලා තමයි දේශනාවට තමන්ගේ අවධානය යොමු කරගන්න ඕන. මේ දේශනාව තමන්ගේ ජීවිතයේ පැත්තෙන් තමන්ගේ අභ්‍යන්තරයේ පැත්තෙන් ගලප ගලපා විමස විමසා සොයා බලමින් තමයි පින්වත්නි ධර්ම ශ්‍රවණී කරන්න ඕන. අන්න එහෙම ධර්ම ශ්‍රවණී කරාට පස්සේ හැම වෙලාවකම තමන්ගේ ජීවිතේ නිවැරදි කරගන්න ඒ ධර්මය අපිට උදව් වෙනවා. එතකොට අද ගොඩාක් දෙනෙක්ගේ ජීවිතේ නිවැරදි වෙලා නැත්තේ ගොඩාක් දෙනෙක්ගේ ජීවිතයේ අභ්‍යන්තරයේ පාරිශුද්ධියට පත් වෙලා නැත්තේ ප්‍රධාන හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි නිකන් සම්ප්‍රදායට බණ අහන්න ඕනාවට බණ අහනවා. දැන් බලන්න ওই හත් දවස්සේ බණ, තුන් මාසෙ බණ, ওই ගෙවල් වල කරන පින්කම් ලංකාවේ ඉන්න බහුතර පිරිසක් කරන්නේ කරන්න ඕනාවට. එතකොට ඒ හත් දවසට පින්කමක් කරන්න ඕනා කියලා හිතාගෙන එහෙම එකක් කරනවා. එතකොට සමහර විට ධර්මාශ්‍රවණී කරන්න බොහෝම සුළු පිරිසක් ඉන්නේ. දැන් අද නම් බණ ඉවර වෙනකොට තමයි ගොඩක් අය එකතු වෙන්නේ. ඒ නිසා මං හිතන්නේ අද නම් බණක් කියවන එක හරි අමාරු වැඩක්. ගෙදරක වුණත් බණක් කියවන එක මේ ස්වාමින් වහන්සේට පිරිකර දෙන්නවා. ස්වාමින් වහන්සේ නමක් වැඩම කරලා බණ කියවන්නවත් නෙමෙයි අමාරු. කණ්ඩ දෙන්නයි අමාරු. එතකොට ඒ කාලේ මිනිසුන්ට එහෙම අදහසක් තිබ්බේ නැහැ. මිනිස්සු එකතු වුණේ ධර්මය අහන්න. තොර අද සමහර විට ගෙදර දොරේ අය ටිකවත් වාඩි වෙලා නැහැ ධර්ම ශ්‍රවණය කරන්න. ඒ නිසා ওই ගෙවල් වල සමහර වෙලාවට කරන දේශනා හරි අසාර්ථකයි. ඇයි ගෙදර අයවත් නැහැ මොකද එන අයට කතා කරන්න ඕන, එන අයට සංග්‍රහ කරන්න ඕන. හිතවත් කෙනෙක් මගහැරීද ඕව තමයි ඔළුවේ වැඩ කරන්නේ. ඒ නිසා අද කොච්චර බණ ඇහුවත් පින්වත්නි ඒ බණවලට අනුව Tamange ජීවිතේ ගැළපිලා යන බවක් පේන්නේ. ඒ නිසා මේ ජීවිතේ මම එකයි කිව්වේ සාත්තරකාරීගෙන් සාත්තරයක් අහගන්නවා වගේ මේ දේශනාව අහගන්න ඕන. තමන්ගේ ජීවිතයේ දිහා බල බලා අහන්න ඕන පින්වත්නි. එතකොට යාගේ ජීවිතයේ අභ්‍යන්තරේ නිවෙන්න පටන් ගන්නවා. අභ්‍යන්තර ජීවිතයේ සුවපත් වෙන්න පටන් ගන්නවා.
එහෙම නැති වුණොත් පින්වත්නි මේ ධර්මී පිහිටක් පිළිසරණක් හදාගන්න බෑ. එතකොට මේ ධර්මී පෙන්නන විදිහට මේක තමන්ගේ ප්‍රශ්නයක්. බාහිර ලෝකේ ප්‍රශ්නයක් නෙමෙයි. දරුවන්ගේ ඉඩ කඩන්ගේ දේපල ගෙවල් දොරවල් මේ මොනවාගේවත් තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. දැන් සමහර අය කියනවනේ දැන් මෙච්චර බණ යනවා හාඳුරෝනේ අපි ඉතින් ඔච්චර බණ අහනවා මේ තරම් මිනිස්සු ඇයි එහෙනම් පිරිහිලා කියලා. එතකොට මේ ධර්මයේ ප්‍රධාන ඉලක්කය තමයි තමන්ව නිවාගන්නේ. සමහර විට එහෙම කියන මිනිස්සයාගේ හිතේ පටිගය ඒ වගේම වදක චිත්තේ වගේ දේවල් ඕනෑවටත් වඩා වැඩියෙන් තියෙනවා. ඒ කියන්නේ යා නිවිලක් නැහැ ලෝකයාට චෝදනා කරනවා. නමුත් මේ ධර්මයේ තියෙන්නේ තමන්ගේ අභ්‍යන්තරේ නිවා ගන්න. එතකොට තමන්ගේ අභ්‍යන්තරේ මේ ඉස්කෝලේ ගියාට නිවෙන්නේ නැහැ. තමන්ගේ අභ්‍යන්තරේ දහම් පාසල් ගියාට නිවෙන්නේ නැහැ. දහම් පාසල් ගියාම ඉතින් සුද්ධෝදන රජුරුන්ගේ අම්මා කවුද තාත්තා කවුද යශෝදරා දේවියගේ සීයා කවුද ඔන්න ඕවා උගන්වනවා මිසක් මේ ධර්මයේ තමන්ගේ ජීවිතය ඇතුලේ රෝපණය කරගන්න විදිය ගැන කවුරුවත් අපිට කියලා දෙන්නේ නැහැ. එහෙමනම් මේ බණ ටික අහගෙන මේ දේශනාව තමන්ගේ ජීවිතයේ අස්සින් ගලපගන්න අපි හුරුවක් පුරුද්දක් හදාගන්න එක ඉතාම වැදගත් අවස්ථාවක් පින්වත්නි. එතකොට අපිට තියෙන ගැටලුව මේ ලෝකයේ තියෙන කෙලෙස් නෙමෙයි. මේ කෙලෙස් ධර්ම වලට ප්‍රතිචාර දක්වන විදියේ ප්‍රශ්න තියෙනවා. ලෝකේ කොහොමත් කෙලෙස් තියෙනවා. මේ පරිබාහිර ලෝකේ කොහොමත් තියෙනවා. හැබැයි මේ පරිබාහිර ලෝකයේ තියෙන දේවල් වල පින්වත්නි රාගේ නැහැ. ද්වේ අපිට බැලූ බැලමට පිට එකක් වගේ පේනවා. නමුත් බාහිර ලෝකේ රාගේ කියලා එකක් නැහැ. බාහිර ලෝකේ ඇත්තටම පින්වත්නි මේක වෙන්නේ ගැඹුරින් බැලුවට පස්සේ පංචස්කන්ධ ධර්මයන්ගේ ඇතිවි ඇතිවි නැතිවි නැතිවි යාමක් විතරයි තියෙන්නේ. එතකොට ඒක අපිට පේනවා බාහිර ලෝකේ තියෙන දෙයක් විදියට. නමුත් මේ බාහිර ලෝකයේ පින්වත්නි එහෙම එකක් නැහැ. බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ ඒකනේ නතේ කාම යානි චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්සකාම මහණිනී බාහිර ලෝකේ රාගේ නැහැ කියනවා. බාහිර ලෝකේ රාගයේ තියෙන දැන් අපිටම කෙනෙක් දැක්කාම රාගය ඇවිස්සෙන්න පුළුවන්. තරුණ ළමයෙකුට ටිකක් තරුණ කෙනෙක් දැක්කාම හිතේ රාගය ඇති වෙන්න පුළුවන්. නමුත් ඒ බාහිර ලෝකේ නෙමෙයි රාගය තියෙන්නේ තමන්ගේ හිතේ තමයි රාගය ඇති වුනේ. මොකද එහෙමනම් එයා දිහා බලන අපි ඔක්කොටම රාගය උපදින්න එපාය. එතකොට බාහිර ලෝකේ නෙමෙයි තියෙන්නේ බාහිර තියෙන එක ඇතුළට ගන්න විදිය අනුව හිතේ තමයි රාගය ඇති වෙන්නේ. එතකොට පංචස්කන්ධ ධර්මයක් Tamange ඇතුලේ ඇතිවෙමින් නැතිවෙමින් යන ස්වභාවයක් හැර ඊට වඩා වැඩි යමක් ඇත්තේ නැහැ පින්වත්නි. ඒක දකින්න දක්ෂ වුණාට පස්සේ නැවත උපතක් කරා යන්නේ නැති විදියට නිවෙන්න පටන් ගන්නවා. එතකොට එයාට කියනවා සම්පූර්ණ නිවනටපත් වුණා කියලා. එහෙම නැතුව මේ නිවන කියන්නේ මරණ දැන්වීම වල යට ගහන එකක් නෙමෙයි. නිවන කියලා කියන්නේ මේ මැරුණාට පස්සේ මේ මරණ දැන්වීමේ අඩුපාඩු පුරවන්න මේ ගහන වාක්‍යයක් එහෙම නෙමෙයි. දැන් අද මිනිස්සු එහෙම හිතාගෙන ඉන්නේ. අද නිවන ගැන අදහසක් කෙනෙකුට ඊළඟට බලන්නේ කවුද දන්නේ මේ පැත්තේ මැරුණේ කියලා. එතකොට ඒ තරම් මහා බංකොලොත් තැනකට නිවන කියන ඉතා සුන්දර පණිවිඩය ලංකාවේ ඉන්න බෞද්ධ කියලා හිතාගෙන ඉන්න මිනිස්සු තල්ලු කරලා ඉවරයි. එතකොට නිවන කියන්නේ Tamange හෘද සාක්ෂිය ඇතුලේ ඇතිවෙන නිවීම පින්වත්නි. එතකොට ඒක මේ නිවන කියලා මේ භූමියක් වශයෙන් හොයන්න දෙයක් නැහැ. එතකොට නිවන් සැප ලැබේවා කියනකොට මේ හිම සැපයක් ගැන අපිට හරියට අදහසක් ගන්න බෑ. මනසේ ඇතිවෙන සම්පූර්ණීම ශූන්‍යත්වයේ තමයි නිවන කියලා කියන්නේ. ඒක බැලුව බැලමට හොයන්නත් බෑ පින්වත්. සැබෑවටම නිවනට පත්තුණු විමුක්තියට පත්තුණු අය ඒවා බෝඩ් එකේ ගහගෙන තියාගන්නෙත් නැහැ. මම නිවන් දැක්කා කියලා එයාගේ ඇඟේ ඒක ඉඟි කරන්නේ තවත් කෙනෙකුට හැඟ වෙන විදියට. ඇයි? නිවනට පත්තුණු කෙනෙකුට ලෝකයේත් එක වාදයක් නැහැ. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මහණෙනි මට ලෝකයා එක්ක වාදයක් නැහැ කියනවා. හැබැයි ලෝකයා තමයි මාත් එක්ක වාද කරන්න කියනවා. මහණෙනි ලෝකයා වාදයට මාත් එක්ක පැටලුනාට මම වාදයට යන්නේ නැහැ කියනවා. හේතුව මොකද්ද? මහණෙනි මට ලෝකයා එක්ක කිසිම වාදයක් නැහැ කියනවා. දැන් අද නම් වාදයට කතා කරනවනේ නේද? එතකොට බලන්න මේ බුදුරජාණන් වහන්සේගේ සමයේ හිටපු සැබෑ රහතුන්ගේ ස්වභාවයත්
රහත් වුණා කියලා ලෝකේට බිස්නස් එකක් කරගත්ත අයගේ ස්වභාවයත් අතර වෙනසවත් හොයාගන්න බෑ අද ඉන්න මිනිසුන්ට. රහත් වුණා කිව්වම බස් අරගෙන යනවනේ. රහත් වීම නෙමෙයි, කුරුණෑගල පැත්තේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලාලු කිව්වොත් එහෙම ඒවටත් බස් අරගෙන යන්න ලංකාවේ මිනිස්සු ඉන්නවනේ. ඒ කියන්නේ හොඳටම භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ තියෙනවා මහණෙනි, මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධෝත්පාද කාලේ තවත් බුදු කෙනෙකුට ඉඩක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේම කියලා තියෙනවා. ඒක හරියට අර මිලින්ද ප්‍රශ්නේ ඔක තෝරන්නේ මේ ටොන් ගාණක් බර ටොන් 10ක් දරා ගන්න පුළුවන් පොඩි නැවකට තවත් ටොන් 10ක් දැම්මහම මේ නැව ගිලෙනවා කියනවා. ඒ වගේ එක බුදු කෙනෙක් දරා ගන්න පුළුවන් පෘථුවියේ තව බුදු කෙනෙකුට ඉඩ නැහැ කියනවා. හේතුව තමයි ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණස්කන්ධේ මේ පොළොවට දරා ගන්න බෑ කියනවා. ඒතර මේ සාමාන්‍ය දරුවෙකුට හිතෙන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ කියන්නේ ඉච්චර මහ ලොකු මිනිස්සෙක්ද කියලා. පින්වත්නි මේ ස්කන්ධ ශරීරේ නෙමෙයි. සංවට්ට විවට්ට කල්ප ගණන් මනෝ ප්‍රනිදාන වාක් ප්‍රනිදාන විදියට පුරාගෙන ආපු ගුණධර්ම පොඩි නෑ. කල්ප ගණන් පුරාපු ගුණධර්ම තියෙනවා. එතකොට ඒ නිසා තමයි බුදු කෙනෙක් පහළ වෙනවා කියන ආරංචියට පවා මේ මහපොළොව කම්පා වෙන්නේ කියනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය කළා, ආයුස අත්හැරලා දැම්මා. අදින් තුන් මාසිකින් පස්සේ අපගේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානවා කියන ආරංචියට මේ මහපොළොව හෙල්ලෙනවලුනේ. හේතුව තමයි පින්වත්නි එච්චරට ගුණ තියෙන ශාස්ත්‍රවරයෙක් තමයි අපි සරණ ගිහින් තියෙන්නේ. එතකොට එහෙම සරණක් ගිහින් තියෙද්දී කෙනෙක් හිතන්න පුළුවන් මේ වෙනත් විකල්ප ක්‍රමයක් ගැන. මං හිතන්නේ වෙන විකල්ප ක්‍රමයක් තමයි ඔය දේවාල පස්සේ ගිහින් මිනිස්සු හොයන්නේ. විකල්ප නෑ මේ කාලේ පින්වත්. මේ කාලේ ලැබිච්ච ඉතා සුන්දරම විකල්පේ තමයි ඔබට මුණ ගැහිලා තියෙන්නේ. ඒ සුන්දර විකල්පයට පින්වත්නි මගහැරෙන්න දෙන්නේ නැතුව රැකගන්න. රැක ගන්නවා කියලා මේ බුද්ධ ශාසනය රැක ගන්න බෝඩ් ගහන්න ඕනේ. බුදු සසුන බැබලේවා කියලා බස්වල ගහන්න ඕනේ. වාහනේ ස්ටිකර් ගහන්න ඕනේ බුදු සසුන බැබලෙන්. සැබෑවටම බුදු සසුනේ සුන්දර බැබලීම තියෙන්නේ බුදු සසුන තුල දායාද වුණ සුන්දර ශ්‍රාවකයන් බිහිවීම මත. ඇත්තටම තිසරණේ පිහිට කරගත්ත පන්සිල්වත් තියෙන ගුණධර්මවල හැසිරෙන මේ පෝය දවසටවත් බෙහෙවත් සමාදන් වෙන්න පුළුවන් ඉතා ධර්මානුකූල හැඟීමක් ඇති වෙන ශ්‍රාවකයෝ ඉන්න තාක්කල් බුදුසසුන බැබලේ. ධර්ම විනය තුළ ශාස්ත්‍රු ගෞරවයේ තියාගෙන ඉන්න තාක්කල් බුදුසසුන බැබලේ. බෝඩ්වලට පින්වත්නි බුද්ධ ශාසනය බබලවන්න බෑ. කවුද ඔබට බොරු කිව්වේ මේ වාහනේ ස්ටිකර් එකක් ගැහුවාම බුදුසසුන බැබලෙනවා කියලා? කොඩි දැම්මට බුදුසසුන බැබලෙන්නේ නැහැ. මේ පන්සල වටේට ස්පීකර් බැඳලා පිරිත් දැම්ම කියලා බුදුසසුන බැබලෙන්නේ. ඒක ඉතා ස්වල්ප කාරණයක්. පිරිත් දාන එක නරක නෑ. ඉතාම ස්වල්ප දෙයක්. දැන් මේ හරි ප්‍රබුද්ධ යුගයක්. හතර වටේට ස්පීකර් බැඳලා පිරිත් දාන්න ඕනේ නෑ දැන්. අහන්න ඕන කෙනෙකුට ගෙවල් වල ඉතින් රේඩියෝ තියෙන්නේ. අනිත් එක තමයි ලංකාවේ නාලිකා තියෙනවා, එළි වෙනකම් බණ යන ඕන කෙනෙක් දාගන්න ඇත. නමුත් පින්වත්නි මං කියන්නේ මේ පන්සලක් නම් හොඳට ස්පීකර් බැඳලා හතර වටේට දායකයෝන් ඇහින්න පිරිත් දාන එක උදේ හවස කිසි වරදක් නැහැ. හැබැයි වරදක් නැති වුණාට මේ දැන් ඉන්න මිනිස්සු හිතාගෙන ඉනවා ඒක තමයි බුද්ධ ශ්‍රාවකකම කියලා. දැන් ඉන්න මිනිස්සු හිතාගෙන ඉනවා මේ කොඩි දාලා සැරසුවාම ආයික තමයි මේ බෞද්ධකම කියලා. බෞද්ධකම වනාහි ඊට වඩා ගුණධර්ම වශයෙන් දියුණු කරගත යුතු හෘද සාක්ෂිය තුළ පැලවේගෙන ඉහළට එන්න ඕන ගුණධර්ම තියෙනවා. එතකොට එවැනි බුද්ධ ශ්‍රාවකයෙකුට හැම වෙලාවකම මතක් වෙන්නේ බුදුරජාණන් වහන්සේ. හැම වෙලාවකම මතක් වෙන්නේ ශාස්ත්‍රුන් වහන්සේ. දැන් අද ඉන්න මිනිසුන්ට එහෙම මතක් වෙනවද? ප්‍රශ්නයක් එනකොට මොකක් හරි දෙයක් වෙනකොට බුදුරජාණන් වහන්සේ මතක් වෙනවද? දැන් ඔබේ හෘද සාක්ෂියෙන් අහලා බලන්න මට ඇත්තටම එහෙම වෙනවද කියලා. ඔබට බුදුරජාණන් වහන්සේ මතක් වෙනවද නිකන් ඉන්නකොට? මතක් වෙනවා පන්සලට ආවා. පින්වත්නි මේ උදේ හවස පැංගිවිදුරුවක්වත් පූජා කරන්නේ නැති බහුතර බෞද්ධයෝ පිරිසක් ඉන්නේ. එහෙම පූජා කරන අය ඉන්නවා. අනේ සාදු සාදු ඒ ශ්‍රාවකයන්ට ප්‍රශංසා වෙන්න ඕන. බහුතරයක් ඉන්නේ මේ මැරුණට පස්සේ හත් දවස්. මේ බුද්ධ ශාසනය කියන්නේ හත් දවසේ දාන ටික කරන එකක් කියලා මිනිස්සු හිතාගෙන ඉන්නේ. බුද්ධ ශාසනය කියලා හිතාගෙන ඉන්නේ මේ මැරුණට පස්සේ කරන පාංශකූලයක් කියලා මිනිස්සු හිතාගෙන ඉන්නේ.
බුද්ධ ශාසනය කියලා හිතාගෙන මේ ළමේ කම්බෙන් ඉන්නකොට හාඳුරු කෙනෙක් ගිහින් පිරිටිකක් කෙනෙක් කියලා හිතාගෙන බුද්ධ ශාසනය කියලා මිනිස්සු හිතාගෙන ඉන්නේ මොකක් හරි දෙයකට මේ ස්වාමීන් වහන්සේ නමක් ඇවිල්ලා පිරිත් ටිකක් දෙන, දානි ටිකක් දෙන, බණ ටිකක් කියන එක. ඊට වඩා ලොකු දෙයක් බුද්ධ ශාසනය කියන්නේ. ඇත්තටම බුද්ධ ශාසනය කියන එක ලොකුවට තෝරන්න දෙයක් නෑ පින්වත්නි. ඇයි? ස්වල්ප ගාථා වලින් තියෙනවා. බුණාසර බුද්ධ ශාසනය කියන්නේ කොහොමද කියන්නේ? සබ්බ පාපස්සා කරන මි දන්නේ වගේම හොයන් තෝරන්නයි මං කියන්නේ. සියලු පව් දුරු කරීමද, කුසලස් උපසම්පදා කුසල් තුල ශක්තිමත් වීමද, සචිත්ත පරියෝදපණ හිත රැකගන්නේකද, ඒ තම් බුද්ධානුශාසනම්. මහණෙනි, එයයි බුද්ධානුශාසනාව. බුද්ධ ශාසනය කියන්නේ ඔච්චරයි. ඔහිට වඩා එකක් නැහැ. එතකොට ඔය ටික ඔක්කොම පින්වත්නි අර දානි ටිකකින් බණ ටිකකින් හත් දවසට දෙන දානි ඇඳකින් ඒක කරගන්න බෑ. මේක ක්‍රමානුකූලව හෘද සාක්ෂිය තුල රෝපණය කරගන්න ඕන දෙයක්. හදවත තුල පැලවේගෙන ඉන්න ඕන ධර්මයක්. එතකොට ඒක පැල කරගන්නකොට විවිධ සම්බාධක එන්න පුළුවන්. ඒවා බිඳගෙන බොහොම පරිස්සමින් ධර්මයේ රැක ගන්න ඕනේ. එහෙම නැති වුණොත් පින්වත්නි ඕනම වෙලාවක ඕනම දෘෂ්ටියකට බුද්ධ ශ්‍රාවකයෝ අහුවෙලා යන්න පුළුවන්. ඔය අන්‍යාගම් වලට එහෙම අහුවෙන බෞද්ධයෝ දිහා බැලුවට පස්සේ තියෙනවා තිසරණිය නැති එක ලොකුම ප්‍රශ්න. ලංකාවේ ඉන්න බෞද්ධයෝ පුංචි දෙයකින් රවට්ටන්න පුළුවන්. මේ ලංකාවේ ඉන්නේ මහා ප්‍රබුද්ධ බෞද්ධයෝ නෙමෙයි. පොඩි දෙයකින් මේ එයාගේ චින්තනයේ කන පිට හරවලා ඊළඟ සතිය ඉඳලා පල්ලි යන විදියට හිත හදන්න පුළුවන්. ඊළඟ දවසේ ඉඳලා අනේ උඩ බලාගෙන දෙවියන්ට ආඥා කර කර ඉන්න විදියට හදන්න පුළුවන් මේ දැන් ඉන්න බුද්දස්සරා. එච්චරට තමන්ගේ ප්‍රඥාව මෝරලා නැහැ. ඒක දියුණු කරගන්න අවාසනාව කියන්නේ ලංකාවේ මිනිසුන්ට උමනාවකුත් නැහැ. මෝරපු නැති ප්‍රඥාවක් තියෙනවා. මෝරපු දැනුමක් එක්ක මෝරපු නැති ප්‍රඥාවක් තියෙන. ඒ නිසා තමයි ලොකු ගෙවල් තිබ්බට ඒ ගෙවල් අස්සේ මිනිස්සු සතුටින් නැත්තේ. ලෝකේ හොඳ සෞඛ්‍යයක්, ලෝකේ හොඳ දියුණු කරපු සෞඛ්‍ය ක්‍රමයක් තියෙනවා. ඒ වුණාට මිනිසුන්ට තියෙන අඩු සෞඛ්‍යය. දියුණු කරපු බෙහෙත් තියෙනවා. අඩු සෞඛ්‍යයක් තියෙන. එතකොට අපට තේරෙනවා මේ අපේ මේ බාහිර ලෝකේ ඇති වෙච්ච දියුණුවත් එක්ක අපි උඩට ඇවිල්ලා නැහැ. දැන් බටහිර වේදකම ගත්තාම හිතාගන්න බැරි විදිහ සර්චරි කරන්න පුළුවන් ඇඟ ඇතුලේ. සමහර විනායකගේ අවයව බද්ධ කරන්නේ ඇතුළට. එතකොට දියුණු කරපු බෙහෙත් එන්නත් තියෙනවා. ඒ වුණාට තියෙන්නේ අඩු සෞඛ්‍යය. ඇයි? ඒකෙන් ලස්සන දෙයක් තේරෙනවා. මේ අනක්‍රමයට අනුව භෞතික දියුණුව හදාගත්තට ඊට සාපේක්ෂව කොහොමද අපි නැගී හිටින්නේ කියන එකන අදහසක් නැහැ ලෝකයාට. හඳ අල්ලන්න තමයි කතා කරන්නේ. උනාට මේ පෘථුවියේ ජීවය රැක ගන්න බෑනේ. අඟහරුගේ ජීවය හොයන්නේ. ඒ උනාට මෙහි හරියට පණ ගැට ගහ ගන්න විදියක් ගැන නෑනේ. දැන් මේ කාලේ ඔබට තේරෙනවනේ. පෞගේ කාලේ ලෝක මානවයාට තිබ්බේ මාන්නක්කාරකමන්නේ. මහා උද්දච්ච මානවයෙක් තමයි ලෝකේ බිහි වුනේ. ඒගොල්ලෝ අවි ආයුධ නිර්මාණය කළා. ඒගොල්ලෝ මේ මාසෙන් මාස 6න් 7න් ප්‍රතිඵල ලබන බීජ මාස 6ක් යනවා නම් යල් කන්නිම වැඩ කරලා තමයි අස්වැන්න ගන්න වෙන්නේ. මාස 2කමාරෙන් අස්වැන්න ගන්න පුළුවන් විදියට බීජ ක්‍රියාවලිය සම්පූර්ණ ජාන ක්‍රියාවලිය අනිත් පැත්ත හැරෙව්වා. එතකොට සමහර විශාල පළදරන ගස් ඒ විශාලත්වයේ අඩුවෙන් බිම ඉඳලා කඩන්න පුළුවන් විදියට ශාකවල ජාන ක්‍රියාවලිය වෙනස් කරා. ඒකල කිව්වා අපි දියුණුයි කියලා. එතකොට වතුරේ යන සත්තු ගැන හිතන්නේ නැතුව විශාල මෝටාර සහිතව ජලාශවල යන්න පුළුවන් ලොකු යාන වාහන හැදුවා. එතකොට මේ හැම වෙලාවකම මානව සංවේදීකම නැතුව හැදුවා. අන්න ඒකට හම්බෙච්ච ඉතාම ලස්සන දඬුවමක් තමයි කොරෝනා කියලා කියන්නේ. අනාගතයේට මේ ප්‍රශ්නය මීට වඩා භයානකයි. මේ ප්‍රශ්න අඩුවෙන්නේ නැහැ. ධර්මයෙන් බලනකොට තේරෙනවා මේ ලෝකේ කඩා වැටෙන්න ගියාට පස්සේ අධර්ම රාගයයි විෂම ලෝභයයි මිත්‍යා ධර්මයයි බලවත් වෙන්න ලෝකේ කඩා වැටෙනවා. දැන් මිනිසුන්ගේ අධර්ම රාගයයි විෂම ලෝභයයි මිත්‍යා ධර්මයයි බලවත් වෙලා ඉවරයි පින්වත්. අනාගත ලෝකේ මීට වඩා භයානකයි. නමුත් මිනිස්සු හිතාගෙන ඉන්නවා මීට වඩා මොකක් හරි එකක් හොයාගන්න පුළුවන් කියලා. දැන් පහු කාලේ දැක්කා මේ දැන් මිනිසුන්ගේ ආයුෂ තියාගන්න විදිය ගැන බෙහෙත් හොයනවා ලෝකේ. එන්නත් දියුණු කරනවා. නමුත් ඉතින් මොකක්වත් හරි ගිහින් නැහැ වගේ පේන්නේ.
මොකද ලෝකෙ කවුරුවත් අවුරුදු 100ක් ඉඳලා නැහැ. දැන් මේ ආසන්නේ බොහෝම ස්වල්ප පිරිසක්. ඒත් පෙරදිග රටවල් වලින් තමයි අවුරුදු 100ක්වත් හිටිය මිනිස්සු ඉන්නේ. අපරදිග රටවල් වල, බටහිර රටවල් වල අවුරුදු 100ක් මිනිස්සු නැහැ. නමුත් මම මේ ළඟදී දැක්ක පර්යේෂණයක් කරනවා, මේ මිනිසුන්ගේ ආයුෂ වලට කොහොමද සතෙක්ගේ ජාන ක්‍රියාවලිය දිහා බලාගෙන ඒකට අනුව වෙනස් කරන්න කියලා. හේතුව තමයි ඔය ජෙලිෆිෂ් වර්ගයක් හොයාගත්තා පහුගිය කාලේ. මේ ඒගොල්ලෝ එක වයස් කාණ්ඩයකට ගියාම එතනින් පස්සේ ආයෙ පිටිපස්සට එන්න පටන් ගන්නවා. ආයෙ තරුණ වෙන්න පටන් ගන්නවා. ඒක තැනකදී ආයෙත් ඒ ජෙලිෆිෂ් විශේෂයේ තරුණ වෙන්න පටන් ගන්නවා. ඒතර මිනිස්සු බැලුවා කොහොමද මේක දැන් මේ එහෙනම් මේ ජෙලිෆිෂ් ක්‍රියාවල ඒගොල්ලන්ගේ ජාන ක්‍රියාවලිය කොහොමද මිනිසුන්ට සම්බන්ධ කරලා ආයුෂ වැඩි කරගන්නේ කියලා මොහොයනවා. ඒ වගේම තමයි ඉස්සරහට මේ ඔය තාක්ෂණික ලෝකයත් හිතන තරම් දියුණු නෑ. මේ තාක්ෂණික ලෝකේ අපි ආක්‍රමණය කරපු විදියට අනාගතේ අනික තමයි ඒ ආක්‍රමණය කරපු විදිහ අනුව තේරෙනවා අපේ පැවැත්මට ගහගෙන තමයි දියුණු වුණේ කියලා. ඒකනේ මානව සංවේදීකමක් නැත්තේ. ලෝකේ මානව සංවේදීකමක් නැහැ. දැන් බටහිර තාක්ෂණික ලෝකේ පවා දියුණු වෙනකොට මේ මානව සංවේදීකමක් නැහැ. දැන් මේකට කියන්නේ පෝජී එක කියලානේ, හතරවෙනි પરම්පරාව කියලානේ, කියන්නේ පෝත් ජෙනරේෂන් කියලා. එතකොට දැන් මේ පෝජී එකත් එක්කම හතරවෙනි પરම්පරාවත් එක්ක ඊළඟ પરම්පරාව ඊටාම දියුණු තාක්ෂණයක් එක්ක තමයි එළියට එන්නේ. හැබැයි මනුස්සකම නැහැ. දැන් මම දැක්ක ওই මෙමරි චිප් එක හදන්න ওই පොඩි චිප් එකේ තියෙන සිලිකන් කියන රසායනික ද්‍රව්‍යනේ. එතකොට මේ මෙමරි චිප් එකක් හදනකොට මේ මෙමරි චිප් එකේ ඔය සිලිකන් වලින් තියෙන චිප් එකකට මේ මන් දැක්ක පහුගිය කාලේ දැන් අවුරුදු දෙකකට විතර උඩදී ලෝකේ හොයා ගැනීමක් කළා මේ මිනිසුන්ගේ මේ ශෛල දාලා කොහොමද චිප් එකක් හදන්නේ කියලා. මිනිස් ශෛලයක් දාලා ඔය මෙමරි චිප් එකක් හදනකොට ඔය 1GB 2GB 4GB කියලා තියෙන්නේ. ඔය විදියට තියෙන චිප් එකක් පින්වත්නි එක මිනිස් ශෛලයක් දැම්මම ඒක 1000කින් වැඩි කරගන්න පුළුවන්. එක මිනිස් ශෛලයකින් ඊට වඩා ලොකු දෙයක් කරන්න පුළුවන්. දැන් තියෙන ප්‍රශ්නේ තමයි මිනිස් ශෛලයක් දාලා මිනිස් ශෛලයට හානියක් නොවෙන්න කොහොමද චිප් එක තියාගන්නේ කියන එක. එතකොට දැන් බලන්න ඉස්සරහට ඔහෙලගේ ඇඟවල් තාක්ෂණයට විකිණේ. අනාගත ලෝකෙ හිම එකක්. ඔය තම තමන්ගේ ඇඟවල් ටික තාක්ෂණික ලෝකයා වෙනුවෙන් තාක්ෂණීය වෙනුවෙන් විකුණන්න වෙනවා. එතකොට තාක්ෂණي අපි ආක්‍රමණය කරාට පස්සේ මැරෙනකන් උඩ බලාන ඉඳ වෙන්නේ. එතකොට දැන් වුණත් මේ වගේ ධර්මීය වටිනාකමක් ලෝකයට පේන්නේ නැහැ. ඒ නිසා බොහෝම සුළු පිරිසකට මේ ධර්මීය පිහිටක් පිළිසරණක් හදා ගන්න පුළුවන් එකේ පින්වත්නි මේ මොහොතේ නිවිල යන්න බලන්න. අනාගත ලෝකේ නම් හීන මවන්න එපා. අනාගත ලෝකයේ ගැන ඕනෑවට වඩා බලාපොරොත්තු තියාගන්නත් එපා පින්වත්නි. අනාගත ලෝකේ අපි හිතන තරම් බලාපොරොත්තු තියාගෙන යන්න බෑ පින්වත්නි. අනාගත ලෝකේ ඉතාම සුන්දර ලෝකයක් විදියට දකින්න බෑ. එතකොට වර්තමානයේ තුල වුණත් මේ කෙලෙස් වලට ප්‍රතිචාර දක්වන එක නතර කරලා දැම්මොත් අපේ ගමන නතර කර ගන්න පුළුවන්. මම ඒක නිකුයි බාහිර ප්‍රශ්නයක් නෙමෙයි මේ තියෙන්නේ කියලා. මේක ඇතුලේ ප්‍රශ්නයක් පින්නවත්නි. එතකොට මේක ඇතුලේ ප්‍රශ්නයක් නම් මේක බාහිරට පටවන්න බෑ. දැන් මේ ඔබ ජීවිතේ කෙලෙස් වලට ප්‍රතිචාර දක්වන්න කෙලෙස් වැඩෙනවා. එච්චරයි. යම් දවසක යම් ශ්‍රාවකේ කෙලෙස් වලට ප්‍රතිචාර දක්වන එක අතහැරලා දැම්මොත් ඒ අතහැරලා දාපු දවසේ ඉඳලා එයාව නිවෙන්න පටන් ගන්නවා. දැන් හිතන්න ගෙදර අලුතෙන් විවාහ වෙච්ච කාන්තාවකුයි පිරිමියෙකුයි ඉන්නවා. දැන් කාන්තාව කතා කරනවා, පිරිමියා කතා කරන්නේ එක වචනයක්වත් කියන්නේ නැහැ. කන්න කිව්වත් කියන්නේ නැහැ මුකුත්. ඒ කියන්නේ කිසිම දෙයකට ප්‍රතිචාර දක්වන්නේ නැහැ. එතකොට එහෙම ප්‍රතිචාර දක්වන්නේ නැතුව හිටියොත් ඒ දීගේ වැඩිකල් තියෙද පින්වත්? තියෙන්නේ. ඇයි? ප්‍රතිචාර නොදක්වීම. විවාහ ජීවිතයක්වත් පවත්ව ගන්න බෑ ප්‍රතිචාර දක්වන්නේ නැතුව. එතකොට කෙලෙස් ධර්ම වලට යම් දවසක ප්‍රතිචාර දක්වන එක අතහැරලා දැම්මොත් එයාගේ හිත නිවෙන්න පටන් ගන්නවා. අපිට කෙලෙසයක් අහු වුණොත් මේක රහ කර කර ඉන්නවා මිසක් ඒකේ ආදීනවයක් දකින්න අද ඉන්න මිනිස්සු දක්ස නැහැ. ඒ ආදීනව දැක්කොත් තමයි ආස්වාදේ ආදීනවේ දැක්කොත් තමයි පින්වත්නි නිස්සරණේ කෙරෙහි Tamanගේ අවධානය යොමු වෙන්නේ. මිනිසුන්ට එහෙම එකක් තේරෙන්නේ නැහැ.
ඒ කාලේ මොකාකරි දෙයක් වුණාට පස්සේ ඒගොලු බුදුරජාණන් වහන්සේගේ පැත්තෙන් තමයි හිටගත්තේ. එතකොට අද මිනිසුන්ට එහෙම කුසලතාවයක් නැහැ. ඒතර බුදුරජාණන් වහන්සේගේ පැත්තෙන් හිටගත්තාම ඒ ඇත්තන්ට උනේ යහපත තමයි. මිහිදී අත්දකින්න සීමාවේ උපරිම දේ තමයි ඕනනම් මැරිලෙයයි. හැබැයි බුදුරජාණන් වහන්සේගේ පිහිට තියෙන නිසා සුගතියකට හරි යනවා. අද මැරෙන මිනිසුන්ට සුගතියකුත් නැහැ පින්වත්නි. ඔකට අර ධම්මික සූත්‍රය කියලා ලස්සන දේශනාවක් තියෙනවා. ඒ දේශනාවේ පින්වත්නි මේ ධම්මික කියලා හාඳුරු කෙනෙක්, ඒ හාඳුරුන්ගේ කට හොඳ නැහැ ඉච්චර. ඒ හාඳුරු ටිකක් කියවනවා. කවුරු හරි හම්බුනොත් කතා කරනවා වැඩි. ඒ හාමුදුරුව එක දවසක් ආරාමයකට ගියා. ඒ ආරාමයට ගිහින් ඉන්නකොට ඒ ආරාමයේ මේ ඉන්න හාමුදුරුන්ට එවම කියනවා. ඇයි කෝපේ මෙතන තිබ්බේ? පිඟාන මෙතන තිබ්බේ ඇයි? පාත්‍රය මෙතන තියලා ඇයි? ඔබ වහන්සේ ඇයි මේ පාත්‍රය හොදන්නේ නැත්තේ? මේ පාත්‍රයේ හේතුව ඇයි? ඔය මගේ නානා ප්‍රකාර කතාන්දර තමයි අර හාමුදුරුවන්ගේ කතා බහ තුළ තියෙන්නේ. ඉතින් අර ආරාමයේ හිටිය හාමුදුරුව බැලුවා මෙතන නම් මට හරියන්නේ නැහැ. හිමීට මම යනවා යන්න කියලා අර ආහාරාමෙ හිටිය හාඳුරුරු ටික ටික අඩු වෙන්න පටන් ගත්තා. දෙන්න තුන්නම අඩු වෙනවා. අන්තිමටම මේ ධම්මික කියන හාඳුරුව විතරයි ආරාමෙ ඉතුරු වුණේ. උන්වහන්සේ විතරක් ආරාමෙ වැඩ හිටියා. උන්වහන්සේ තනියෙන් මේ ආරාමෙ වැඩ ඉන්නකොට පින්වත්නි උන්වහන්සේ ළඟට දායකයෝ ඇවිල්ලා කිව්වා හාඳුරුනි කලින් මේ ආරාමි ගොඩාක් හාමුදුරුලු හිටියා. දැන් මේ ඔබ වහන්සේ ආවට පස්සේ අඩු වුණානේ හාමුදුරුරු. ඒ නිසා හාමුදුරනි අපි කැමති ගොඩාක් සංඝයා ආරාමි ඉන්නවට. එක නමක් විතරක් ඉන්නවට අපි කැමති නෑ කිව්වා. ගොඩාක් ස්වාමින් වහන්සේලා හිටියොත් තමයි අපිට දන්පැන් පුදන්න පුළුවන්. ඒ නිසා ඔබ වහන්සේ යන්න කිව්වා. ඔබ වහන්සේ හිටියොත් ආයි කවුරුවත් ඉන්නේ නෑ මෙහෙට කිව්වා. අමනාප වෙන්න එපා, ඔබ වහන්සේ තියෙන දෙයක් පාත්‍ර සිවුරු ටික අරගෙන හිමීට පිටත් වෙන්න කිව්වා. ඔන්න ඒ හාඳුරු පාත්‍ර සිවුරු අරගෙන ගියා. ඊළඟ ආරාමෙට ගියා. එහෙ ගියත් කට හොඳ නැහැ. අර සමහර අය ඉන්නවනේ මොනවා වුණත් අර සමහර පුරුදු තියෙනවා. ගොඩාක් පුරුදු සංසාර පුරුදු. සමහර විට අපි ওই දෙමව්පියන් දෙහිම දොස් කියනවා. අපි මෙච්චර ධර්මයේ ඉන්නවා ඇයි අම්මට බැරි? අම්මා පොඩ්ඩක් සිල් ගන්න යන්න බැරිද? තාත්තට බැරිද සිල් ගන්න යන්න? අම්මලා තාත්තලා තේම කියනවා අනේ අපි මෙච්චර මේ ධර්මී ඉන්නවා හාඳුරුනි අපිට ඇවිල්ලා කියනෝනේ. අපි මෙච්චර බණ අහනවා හාඳුරුනි අපේ මේ කොල්ලෝ කිසි ගුණධර්මයක් නැහැ. කිසි ධර්මයක් පිළිගන්නේ නැහැ, බුදුන් වඳින්නේ නැහැ, වත්පිළිවෙත් කරන්නේ නැහැ. උන්ට කිසි අනක් ගුණක් නැහැ කියලා කියනවා සමහර අය අපිට ඇවිල්ලා. හේතුව මොකද්ද? ඒ අයගේ සංසාර ගමන වෙන වෙන ඒවා තියෙන්නේ. එක වගේ නැහැ. දරුවා විදියට මේ ජීවිතේ උපන්නට පරණ ගනුදෙනුවක් පියවන්න එයාට තියෙනවා වෙනම සංසාර ගමනක්. අම්මා විදියට ආවට පින්වත්නි එයාට තියෙනවා වෙන ගමනක්. එයා මේ අත්වැල් බැඳගෙන ආපු අය නෑ මේ සංසාරේ. දැන් එහෙම ඉන්නවා නම් ඒ සූළු පිරිසක්. ඒ කාලේ මිනිස්සු එකට අත්වැල් බැඳගෙන ගුණධර්ම පුරපු අය නීටි සංසාරේ කල්ප ගානක් එකට ඉපදිලා තියෙනවා. එහෙම පතාගෙන ආපුවා ඉන්නවා. දැන් නම් එහෙම කවුරුවත් නැහැ. ඔය විවාහ වෙන්න ඉන්න පොඩි පොඩි කෙල්ල කොල්ලොන්ට නම් හිතෙනවා අපි එනම් මේ පතාගෙන ඉන්න ඇත්තේ සංසාරි කියලා. විවාහ වුණාම හිතෙනවා එදා හිතුනේ මහා බොරුව කතාවක්, එහෙම එකක් නැහැ කියලා. නමුත් අද මේ සංසාරේ ගනුදෙනුවකට තමයි මෙහෙට එන්නේ. නමුත් පින්වත්නි හොඳට මතක තියාගන්න සංසාරේ ආපු ගමන අත්වැල් බැඳගෙන පවුල් පිටින් ආපු එකක් එහෙම නෙමෙයි. අනේ මගේ දරුවා කියලා ඔලොකුවට ඔලුව උඩ තියාන හිටියට සංසාරේ දරුවොත් එක්ක අත්වැල් බැඳගෙන ීමක් නැහැ. දරුවා විදියට ආවත් දැන් ওই සමහර වෙලාවට ওই දරුවා අහිමි වෙච්ච අය මන් දන්න සමහර අය ඉන්නවා. මේ ළඟදී මම මාව මුණ ගැහෙන්න ආව නෝන කෙනෙක් මහත්තයා මැරිලා දැන් අවුරුදු ගාණක් ඒත් හිත හදා ගන්න බෑ. එතකොට දැන් දරුවා විදියට හරි බිරිඳ විදියට හරි මේ ඥාතිවරයෙක් විදියට හරි ස්වාමියෙක් විදියට ආවත් පින්වත්නි යාට වෙනම කර්මයක් තියෙනවා. ඔබට පුතා තමයි. එයාගේ කර්ම ශක්තියක් තමයි මෙහි ක්‍රියාත්මක වෙන්නේ. ඔබට අම්මා වෙන්න පුළුවන්, ඔබේ ස්වාමියා වෙන්න පුළුවන්. එයාගෙන ආපු කර්ම ශක්තියක් තියෙනවා. ඒත් ඕක හොඳට තේරුම් ගත්තට පස්සේ වෙන ඕන දෙයක් බලාගෙන hina වෙලා ඉන්න පුළුවන්.
ඇයි දන්නවනි මගේ පුතා කියන එක විතරක් නෙමෙයි අල්ලගෙන තියෙන. දන්නවා මේ ආත්මී කර්ම ශක්තියක් මෙයාටත් තියෙනවා. කර්ම ශක්තිය ක්‍රියාත්මක වීමක් මෙයාටත් තියෙනවා. එතකොට යාගේ කර්ම ශක්තිය කොහොමද කියලා අපි දන්නේ නැහැ. මගේ පුතා තමයි. එතන අද මිනිස්සු බලන්නේ ධර්මයෙන් නෙමෙයි. ඇයි ධර්මයක් තිබ්බොත් නිදන්නේ මේ ජීවිතේ කර්ම ශක්තියක් ක්‍රියාත්මක වෙනවා. මේ කර්මයට අනුව තමයි උපත හැදෙන්නේ. කම්ම යෝනි උත්පත්ති ස්ථානේ කර්මය. කම්ම බන්දු ඥාතිවරයා විදියට පිටිපස්සෙන් අත්හැල් බැඳගෙන ඉන්නේ කර්මය. ඊට පස්සේ කම්ම පටිසරණෝ පිලිසරණ ලෝකේ යමක් තියෙනවා නම් මේ ඒත් එකම දේ කර්මය. කල්යාණංවා පාපකංවා තස්ස දායාදෝ. හොඳ විදියට හරි නරක විදියට හරි කරගත්තු එකම දායාදේ තමයි මේන් උඹේ දායාදේ කියලා හම්බ වෙන එක තමයි කර්මය. එතන ඕක දන්න කෙනා දන්නවා මගේ පුතා වුණාට මගේ කොල්ලටත් කර්මශ කර්මයක් ඇති සංසාරේ ගినాපු. එහෙම බැලුවාම කිසි ප්‍රශ්නයක් නැහැ නේ. එතන එහෙම බලන්න අද ධර්මයක් නැහැ නේ ජීවිතේ. එතන ධර්මයක් නැති වුණාට පස්සේ අර පුතා කියන සංඥාව විතරයි ඔළුවට එන්නේ. දැන් බලන්න මේ බ්‍රාහ්මණ ධම්මි මේ ධම්මිකහාමුදුරෝ ඔන්න ඊළඟ කුටියට ගියා. ඒත් කට හොඳ නැහැ. එක් කුටියක් පරිසම් කරගන්න පාය දැන් අර පළවෙනි ආරාමෙන් එළෙව්වනේ. කට හොඳ නැති නිසා දැන් මේ ආරාමයට වෙලා මේ හාඳුරු ඉන්නවා. ඒත් අර හාඳුරුරුන්ට හරියට දොස් කියනවා. ඇයි ඔබ වහන්සේ මේ වෙලාව යන්නේ? ඇයි දැන් පින්න පාත යන්නේ? ඊයේ ගියේ පැත්තේ ඇයි යන්නේ? වෙන වැඩක් නැද්ද? ඔය විදි නානා ප්‍රකාර අර හාඳුරු මොකද කරේ? ඔය ඒ කාලේ හාඳුරු හිටියා ගැටුන්නේ නැහැ නේ කාත් එක්කවත්. ප්‍රශ්න නැහැ. කාත් එක්කවත් පැටලෙන්නේ නැහැ. එතකොට ඒ කාලේ සංඝයාට තිබ්බේ අනේ කොහොමද මන් නිවෙන්නේ? කොහොමද හෙට උදේට මම කෙලෙස් නැතුව නැගිටින්නේ කියන අදහස තිබ්බේ? කොහොමද සනීපෙට කෙලෙස් නැතුව නිදාගන්නේ කියන අදහසයි රැට ආවේ ඔළුවට. බිල්ඩින් හදනේවා ඊට පස්සේ ඒවා හොඳයි. ඉතින් බොහෝ පිරිසකට පින් කරගන්න පුළුවන්නේ. ගොඩ නැගිලි හදනේවා, ලොකු ලොකු පහන් පූජා කරනේවා. ඊට පස්සේ කොහොමද අපේ පන්සලේ ආසියාවේ ලොකුම පිළිමේ හදන්නේ? ඕවා තිබ්බේ නෑ ඒ කාලේ. දැන් හාඳුරුවන්ගේ ඔළුවේ ඕවනේ වැඩ කරන්නේ. ඒවයින් බොහෝ පිරිසක් පින් කරගන්න බව ඇත්ත. නමුත් ඒ කාලේ හාඳුරුවරු හරි ආත්මාර්ථකාමි. දැඩි ආත්මාර්ථකාමි ඒ කාලේ හාඳුරු. ඇයි? මගේ විමුක්තිය තමයි පළවෙනි එක. ලෝකෙම නිවන් දැක්කත් එකයි නැතත් එකයි මම නම් නිවන් දකින්න කොහොම හරි. එහෙම අදහසක් නේ තිබ්බේ. එතකොට ඒ දැන් එතකොට අපිට තේරෙනවා බුදුදහමයි දැඩි ආත්මාර්ථකාමි වැඩපිළිවෙලක් තියෙන. ඇයි? මහණෙනි ඔබ නිවෙන්න, ඔබ නිවෙන්න. ලෝකෙම නිවුණත් වැඩක් නැහැ මහණෙනි. නුඹලා නිවිලා නැත්තම් කියලානේ බුදුරජාණන් සේ අනුශාසනා කළේ. මේ හාඳුරු ඔන්න දෙවෙනි ආරාමේ හාඳුරුරු අඩු වෙනකොට අර මිනිස්සුකව හාඳුරුනේ ඔබ වහන්සේ ආපු දවසේ ඉඳලා හාඳුරුරු අඩුයි. ඔබ වහන්සේ වෙන පැත්තක් බලා ගන්න කිව්වා. මේ විදියට පින්වත් ආරාම හතකින් එළවලා තියෙන. එකකින් දෙකකින් නම් කමන්නේ. හත්වෙනි ආරාමයටත් ගියා. ටික කාලයක් ගියා. කට හොඳ නැහැ. වැඩි දවසක් යන්න කලින් ඔන්න ආරාමෙන් එළියට යන්න කිව්වා. මිනිහෙක් ඇවිල්ලා කිව්වා ටිකක් ওই මිනිස්සුත් ඉන්නවනේ කට හොඳ නැති අය. හරි වාචාල කටවල් තියෙන මිනිස්සු ඉන්නවා. මේ හාඳුරුරු වගේම ඉන්නවා. ඒ සමහර දේවල් දිහා බැලුවහමත් තේරෙනවා ඒ වාචාලකම් වලිනුත් යහපතක් වෙලා තියෙනවා සමහර වෙලාවට. දැන් ওই බුදුරජාණන් පිරිනිවන් පෑවහම එහෙම අර සුබද්දර කියලා හාඳුරු කෙනෙක් මහා කට කැඩිච්ච කතාවක් කිව්වනේ. හරි hina වෙලා අප්පුඩි ගහලා කිව්වා බුදුරජාණන් පිරිනිවන් පෑවා කිව්වම හොඳට hina වෙලා කිව්වා දැන් ඉතින් අඬන්න එපා උඹලා අඬන එකේ තේරුමක් නැහැ. ඒ මහා ශ්‍රවණයාගෙන් දැන් අපි නිදහස් වුණානි. දැන් අපිට මේක කරපල්ලා මේක කරන්න එපා කියලා කියන්න කෙනෙක් නැහැ. අපිට කැමැති දෙයක් කරන්න පුළුවන්. ඇයි මේ අඬන්නේ කිව්වා. ඒ මහා ශ්‍රවණයාගේ මිදුණ එක ගැන hina වෙයල්ලාද කිව්වා. දැන් මේ බුදුරජාණන් පිරිනිවන් පෑවට පස්සේ ඒ නිසා උඹලා hina වෙයල්ලා අපිට දැන් මේක කරන්න මේක කරන්න එපා මේක කළ යුතුයි මේක නොකළ යුතුයි මේක හොඳයි මේක නරකයි මේක සත්‍ය මේක අසත්‍ය මොකක්වත් කියන්න කෙනින් නැහැ කිව්වා. ඒ නිසා අපි ওই hina වෙලා තියෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ওই සනීපෙට නිදාගෙන ඉමු කිව්වා. බලන්න ඒ දුර්වල වචනේ නිසා තමයි පළවෙනි සංගායනාව කළේ මහා කස්සප මහ රහතන් වහන්සේ මැදිහත් වෙලා. එතකොට අපිට තේරෙනවා මේ සමහර හැම කාලෙකම මේ සංසාර පුරුදුත් එක්ක ආපු වචනේ දුර්වල වෙච්ච ඉන්ද්‍රිය සංවරයක් නැති, කය රැකගෙන නැති, වචනේ රැකගෙන නැති, මනස රැකුන් නැති මිනිස්සු ඉඳලා තියෙනවා. ඒ මනුස්සකම පින්වත්නි. මේ මිනිසුන්ගේ ගතිය. මේ මිනිසු අතර තියෙන ඒකාකාරී බවක් නෙමෙයි විවිධත්වයක් තියෙන. මිනිස්සු හරි විවිධයි.
තොට හත්වනි ආරාමීත් ඒ කටහොඳ නැති මිනිහෙකුත් ඉඳලතිෙන. ඒ මිනිහට තදෙන් කියල තින හාඳුරුවනේ මිච්චර කල් හාඳුරුරු හිටියා ඔබවහන්සේ තමයි එලව ගත්ත මේ හාඳුරුරු ටික. ඔබ වහන්සේ හිටියොත් කිසි හාඳුරු කෙනෙක් වඩිනගන්නේ වහාම දැම්ම යන්නකිව දැම්ම යන්න කිව්වා. තදයට කිව්වා. පාත්තර සෙවුරු ටිකාරගෙන එලියටාව. අහිංසකයි. කටහොඳ නැති වුණාට අහිංසක කෙනෙක්. ඒ වෙලාවෙම යන්නකනේ පාත්තර සෙවුරු ටික අරගෙන එලියට ආව. හරි හිතට වේදනයි. අර මිනිහා කියපු විදිය හොඳ නෑනේ. එලියට ඇවිල්ලා දැන් අද නම් ආරාම හතකින් එළෙව්වොත් ඊළඟට ගෙදර ඊළඟ දවසේ. දැන් බලන්න ඒ කාලේ බුද්ධ ශ්‍රාවකයෝ ගිහි පැවිදි අපි හැමෝටම මේවා හරි ලස්සන පාඩම්. මටත් පාඩමක්. එතකොට ඒ කාලේ මේ හාමුදුරුවෝ කිව්වේ විදිය බලන්න ආරාම හතකින් නිරපුවා හතකින් එළියට දැම්මා මේ තුනක්. ආය නම් ආරාමිකට යන්නේ. මම යනවා මගේ ශාස්ත්‍රුන් වහන්සේ ඉන්න දිහාට. බුදුරජාණන් වහන්සේ යම් දිසාවකද මම හෙට යනවා. ආය මේකේ ආරාමවල යන්නේ. එක එක කුටි තිබ්බට මන් නම් ඕවට යන්නේ. මට නම් කුටි එපාම වෙලයි මම එළියට ආවේ. හැබැයි මං පැවිද්ද අතාරින්නේ නැහැ. මම යනවා මගේ ශාස්ත්‍රුන් වහන්සේ ඉන්න දිහාට කියලා බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. පයින්ම ගියා සැතපුම් ගානක් දුරින් හිටියේ. පාත්‍ර සිවුරු අරගෙන පින්ඳ පාතෙත් වඩින් නැතුව හිතට මනාප නැණේ. එහෙම බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් හවස් වෙලාවක පාත්‍ර සිවුරු එක පැත්තකින් තියලා බුදුරජාණන් වහන්සේට වැඳලා. බුදුරජාණන් වහන්සේට වැඳලා කිව්වා බලන්න යවංකකම ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ආරාම හතකින් නිරපපු බ්‍රාහ්මණ ධම්මික මම. බ්‍රාහ්මණ ධම්මික කියන්නේ බ්‍රාහ්මණ පවුල කෙනෙකුත් වෙන්න ඇති. ආරාම හතකින් නිරපපු බ්‍රාහ්මණ ධම්මික මම බලන්න ජීවිතේ කඩා වැටෙනකොට බිඳ වැටෙනකොට මතක් වුණේ බුදුරජාණන් වහන්සේ. අද එක්ක දේවාලයක් මතක් වෙයි. එක්කෝ මොකක් හරි එනන් සෙනසුරුගේ අවුලක්ද දන්නේ නැහැ කියලා ඒක තමයි ඔළුවට එන්නේ. මොකක් හරි ග්‍රහයෙක්ගේ අවුලක්ද දන්නේ නැහැ කියලා තමයි ඔළුවට එන්නේ. නමුත් ඒ කාලේ බුද්ධ ශ්‍රාවකෝ හරි සුන්දරයි පින්වත්නි. ඇයි? මතක් වුණේ බුදුරජාණන් වහන්සේව. මතක් වුණේ ධර්මය. ඒකට ආරාම හතකින් ඉරපල පයින් සැතපුම් ගානක් දුර ගෙවාගෙන බුදුරජාණන් වහන්සේ හොයාගෙන වැඩි. බුදුරජාණන් වහන්සේ හොයාගෙන වැඩම කරලා උන්වහන්සේ කෙලින්ම බුදුරජාණන් වහන්සේ ළඟ වැඳලා කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ආරාම හතකින් නිරපපු බ්‍රාහ්මණ ධම්මික මම. ඒතර බුදුරජාණන් මොනවා කියන්නේ? ඉතින් ධම්මික තමුසේ ලැබුපු එක හරිනේ. කට හොඳ නෑනේ තමුසේගේ මුකුත් කිව්වේ නෑ. උන්වහන්සේ කිව්වා කමක් නෑ බ්‍රාහ්මණ ධම්මික අන්න බලන්න. ආරාම හතකින් එළෙව්වට කමක් නෑ බ්‍රාහ්මණ ධම්මිකට මම මතක් වුණානේ කිව්වා. මම මතක් වුණේක කොච්චර දෙයක්ද කිව්වා. කමක් නෑ කිව්වා. ඒක හරියට බ්‍රාහ්මණ ධම්මික මේ වගේ කිව්වා. කොයි වගේද? හරියට මේ නැවක් යනකොට නැවේ පාර හොයාගෙන දූපත හොයාගන්න දැන් වගේ තාක්ෂණයක් දිනුනේ නෑනේ. දූපත හොයාගන්න ඕනාවට නැවේ යනවලු හොඳ ජවන වේගයක් තියෙන පක්ෂියෙක් අරන් යනවලු කුරුල්ලෙක් අරන් යනවලු. ඒ කාලේ නැව්වල කුරුල්ලෙක් අරගෙන ගිහින් ඒ කුරුල්ලා නැවේ අර කුඩුවෙන් එළියට දානවලු. එළියට දැම්මම අර කුරුල්ලා ජවන වේගයක් තියෙන කුරුල්ලෙක් එහෙම ඉගිලිලා ගිහින් මේ ඈතට යනවලු. අර දූපත තියෙන පැත්ත උඩට ගියාම පේනවනේ ඒ දූපත තියෙන පැත්තටලු කුරුල්ලා පියාඹන්නේ. එතකොට අර නැව මොකද කරන්නේ? ඒ දූපත හොයාගෙන අර කුරුල්ලගේ පාර දිගේ තමයි යන්නේ දූපත පැත්තට. හැබැයි දූපතක් නැති වුණොත් එහෙම අර කුරුල්ලා වටේට කැරකිලා ආයෙත් එනවලු නැවට. උන්වහන්සේ මතක් කරනවා බ්‍රාහ්මණ ධම්මික හරියට නැවකින් එළියට දාපු පක්ෂියෙක් දූපතක් හොයාගන්න බැරුව ආයෙත් නැව කරා එනවා වගේ බ්‍රාහ්මණ ධම්මික ආරාම හතකින් නිරපුවාට පස්සේ බ්‍රාහ්මණ ධම්මිකට මං මතක් වුණේක කොච්චර දෙයක්ද කියනවා. දූපත හොයාගන්න බැරි පක්ෂියෙක් නැව හොයාගෙන හැරිලා ආවා වගේ මං හොයාගෙන ආපු එක හොඳයි කිව්වා. බ්‍රාහ්මණ ධම්මික මහානකම රැකගෙන ඉද්දීද ඔය ලෙව්වේ කියලා ඇහුවා. අන්න එතකොට තමයි සිහිය උපන්නේ. දැන් මට කියන්න ඕන වෙලා තිබ්බේ මොකක් හරි ගැටලුවක් එනකොට ඒ කාලේ මිනිසුන්ට ගිහියණ්ඩයි පැවිද්දණ්ඩයි හැමෝටම මතක් වුණා බුදුරජාණන් වහන්සේව. උන්වහන්සේගේ පැත්තෙන් තමයි මිනිස්සු හිටගත්තේ.
ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ පැත්තෙන් හිටගන්න පුළුවන් ශ්‍රාවකයෙක් වෙන්න. සුන්දර සමුගැනීමක් සහිත ඇස් පියාගන්න පුළුවන් වෙයි. එතකොට ඒකේ වැදගත් දෙයක් තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පිරිණිවීම. පළවෙනි ශ්‍රාවකයානේ පින්වත්නි සාරිපුත්ත හාමුදුරුවෝ. බුදුරජාණන් වහන්සේත් මතක් කළේ මහණෙනි මේ සාරිපුත්ත කියන්නේ මේ දරුවෝ වදන අම්මා වගේ කියලා. සාරිපුත්ත කියන්නේ දරුවන්ගේ වැදූ මව වගේ කිව්වා. මොග්ගල්ලාන කියන්නේ කිරිමව වගේ කිව්වා. මේ සාරිපුත්ත තමයි මේ ආර්ය මාර්ගය තුල සෝතාපන්න ශ්‍රාවකත්වයේ තුල උපද්දවන්නේ කිව්වා. ඔය සාරිපුත්ත හාරු ගැන දවස් ගණන් බණ කියන්න පුළුවන්. උන්වහන්සේ කාලයක් යනකොට උන්වහන්සේට හිතුණා මේ බුදුරජාණන්සේ පිරිණිවන් පෑවමද ශ්‍රාවක අග්‍ර ශ්‍රාවකයන් වහන්සේට පිරිණිවන් පානේ නැත්නම් බුදුරජාණන්සේට කලින්ද? උන්වහන්සේට හිතුණා නෑ නෑ බුදුරජාණන්සේ පිරිණිවන් පානකම් ඉන්න හොඳ නෑ. මම ඊට කලින් පිරිණිවන් පාන්න ඕන කියලා උන්වහන්සේට හිතිලා පයිම බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනට ගිහින් කුටිය ඇතුළට ගිහින් සිවුර ඒකාංශ කරලා භාග්‍යවතුන් වහන්සේගේ සිරිපතුල් අත ගාලා වැඳලා තියෙනවා. වැඳලා තමයි කියන්නේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස මම මේ පිරිණිවන් පාන්න යන්නේ. ස්වාමීනි මම පිරිණිවන් පාන්න කල්පනා කළා. මේ ඔබ වහන්සේව අවසාන වතාවට ඔබ වහන්සේගේ සිව්මෙලි සිරිපායුත්මය අතගාලා වැඳින්ඩයි මේ කුටිය ඇතුළටම ආවේ. හිතේ හැටියට අද වැඳ ගන්න ආවේ. මේ කවුද කියන්නේ? පළවෙනි ශ්‍රාවකයා. හිතේ හැටියට වඳින්න ඔබ වහන්සේගේ ওই සිරිමා සිව්මෙලි සිරිපායුත්මය මං ඉස්සරහට දික් කරන්න මට වඳින්න ඕනද කියලා වැඳහම බුදුරජාණන් වහන්සේ මොනවා කියන්නේද? නෑ නෑ සාරිපුත්ත දැම්ම මොකටද පිරිණිවන් පාන්නේ? මේ අපි ඔක්කොම ඉද්දි සාරිපුත්ත කලබල වෙන්න එපා. එහෙම කිව්වේ නෑ. ඒ ප්‍රශ්නයක් නෑ සමු ගැනීම. උන්වහන්සේ ඇහුවා හොඳයි සාරිපුත්ත කොහෙද පිරිණිවන් පාන්නේ? ඒ වෙලාවක ස්වාමීනි මම අපේ ගෙදරට ගිහින් මේ අදින් දවස් 7කට පස්සේ අම්මා ඉන්න තැන තමයි පිරිණිවන් පාන්නේ. ඒ කියන්නේ නාලක කියන ගමට ගිහින් අම්මා ඉන්න තැන කුටියේ ඒ අම්මා ඉන්න ගෙදර අම්මගේ ගෙදර තමයි මම පිරිණිවන් පාන්නේ. එළියටත් ඇවිල්ලා බලන්නේ සාස්ත්‍රු ගෞරවයේ පින්වත්නි එළියටත් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ කුටිය වටේට කැරකිලා හතර තැනකදී වන්දනා කරලා තිනෝ කුටියට. පාත්‍ර සිවුරු අරගෙන එහෙම කුටියේ පේන ඈතට ගිහින් ඊට සංඝයාත් පිටිපස්සෙන් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ උන්හන් සම්පූර්ණ ශරීරය අනිත් පැත්තට හරවලා භාග්‍යවතුන් වහන්සේට පස්චිම යාමේද නමස්කාර කරනවා කියලා අන්තිමටම වැඳලා ගිහින් උන්වහන්සේ පිරිණිවන් පාන්නේ. ඉතින් මේ කතාව අල්ලගෙන බුදුරජාණන් වහන්සේ හරි ලස්සන අනුශාසනා කරලා තියෙනවා. ඒ ඔක්කොම කියන්න වෙලාව නෙමෙයි. දැන් බලන්න මේ සමුගැනීම කොච්චර සුන්දරද. කෙලින්ම තමන්ගේ ඥාති කෙනෙක් ඉඳලා තියෙනවා පින්වත්නි උපරේවත කියලා මේ තරුණෙක්. එයාට කියලා තියෙනවා ඔයා ගිහින් කියන්න අද පුතා එනවා ගෙදර රෑ ඉන්න. එතකොට උන්වහන්සේ වඩින්න පිරිණිවන් පාන්න. අද පුතා එනවා ඒ නිසා ඒක මතක් කරන්නේ. එතකොට අර මේ සාරි බැමිණියට ගිහින් කියනවා. එයා මිත්‍යා දෘෂ්ටිකයි. එදා වැඩියට පස්සේ දා තමයි අන්තිම රාත්‍රිය උන්වහන්සේගේ සුන්දර සමු ගැනීම. ඒ තමයි ගත වුණ අන්තිම රාත්‍රිය. ඔබේ අන්තිම රාත්‍රිය අද නම් ඔබට මොනවා හිතේ? ඔබට ඔන්න අද තමයි අන්තිම රෑ. මොන කීයක් ඒවා හිතේ? අනේ මගේ දරුවෝ ටික, මගේ රත්තරම් බඩු ටික, මගේ අල්මාරිය, මගේ සාරි ටික, නෝනලාට නම් කීයක් ඒවා මතක් වෙයිද? උන්වහන්සේ හේම ගිහින් අර අම්මා ඉන්න තැන එහෙම අම්මටත් ගෞරවයක් නැහැ. ලොකු දරුවා කියන සෙනෙහස තිබ්බට මෙයා සද්ධාාවක් නැහැනේ. මිත්‍යා දෘෂ්ටික කාන්තාවක් නේ. අන්තිම වෙනකන් ධර්මය අවබෝධ. එදා රෑ තමයි සක්දෙවිඳු සතර වරන් රජවරු පරිවාර දිව්‍ය රාජ මණ්ඩල බ්‍රහ්ම රාජ මණ්ඩල විමාන පිටින් ඇවිල්ලා සාරිපුත්ත හාමුදුරුවන්ට අන්තිම වතාවට වැඳලා තියෙනවා. අද අන්තිම වතාවට අපගේ අග්‍ර ශ්‍රාවක වූ ධර්ම සේනාධිපති වූ බුදුරජාණන්සේත් මතක් කරලා උන්වහන්සේටත් විශේෂ අදහසක් තිබ්බනේ සාරිපුත්ත හාමුදුරුවන් ගැන. ඔය උන්වහන්සේ පින්වත්නි යමා මහ පෙළහර පාලා භාග්‍යවතුන් වහන්සේ ගන්ධබ්බ රුක්ෂ මූලයේදී යමා මහ පෙළහර පාල පින්වත්නි එදා යොදුම් 36ක් දුරට පින්වත්නි මිනිස්සු එකතු වෙලා තිනවා යමා මහ පෙළහර බලන්න. උන්වහන්සේ පින්වත්නි එදා පීත කසින සමාපත්තිය නැගිටලා ඉහළ අහසට පැන නැගලා
යටනාභියෙන් නාඹ තල් කඳක් විඳල දිය කඳක්ද, උඩුකොටසින් නාඹ තල් කඳක් විතර ජල කඳක්ද විහිදුවමින් සමාපත්තිය ඇසිපිය ගහන මොහොතකින් මාරු කරමින් මේ රෝම කූපවලින් එක පැත්තකින් දිය නාඹ තල් කඳක් විතර දිය කඳක්ද, අනිත් පැත්තෙන් නාඹ තල් කඳක් විතර ජල කඳක්ද, ඒක මාරු කරමින් කරපු විශ්මිත යමාමහ පෙළහර බලන්න යොදුන් 36ක් මිනිස්සු එකතු වෙලා තිනවා. ඒක බලන්න ගන්ධබ්බ රුක්ෂ මූලේ වටේට හරි ලස්සන විස්තරයක්. පැය ගානක් කියන්න පුළුවන් උන්වහන්සේගේ යමා මහ පෙළහර. එදා උන්වහන්සේ යමා මහ පෙළහර පාලා පින්වත්නි, කෙලින්ම මේ බුදුරජාණන් වහන්සේ පයක් සිනේරු පර්වතයට තියලා අනික් පය තුසිතේ තියලා තියෙනවා. ඒ සමාපත්තියම. එදා ඉතින් එහි කාලයක් වැඩ හිටියා. අම්මට බණ කිව්වනේ බුදුරජාණන් වහන්සේ. ඒ බණ කියලා උන්වහන්සේ වැඩියේ නෑ, සාරිපුත්ත හාමුදුරු ඉන්න තැනට තමයි වැඩියේ. අර යොදුන් 36ක් වාඩි වෙච්ච මිනිස්සු නැගිටලා නැහැ බුදුරජාණන්සේ වඩිනකම්. මුගලන් හාමුදුරු තමයි ගිහින් කියන්නේ මේ ස්වාමීනි ඔබ වහන්සේනකම් මිනිස්සු බලාගෙන ඉන්නවා. නෑ සාරි නෑ මොග්ගල්ලාන මං හිම වඩින්නේ නැහැ කියනවා. මොග්ගල්ලාන මේ සාරිපුත්ත කොහෙද ඉන්නේ කියලා අහනවා. සාරිපුත් එතුරු උන්වහන්සේ කියනවා සාරිපුත්යන් වහන්සේ සංකස්සපුර. ආ එහෙනම් මොග්ගල්ලාන මං සංකස්සේට වඩින්නේ, ඔය මිනිස්සු ඔතන හිටියට වඩින්නේ නැහැ. මං සංකස්සේට වඩින්නේ ඇයි කියලා අහනවා. මොග්ගල්ලාන සාරිපුත්ත කියන්නේ ආනුභාව සම්පන්න භික්ෂුවක් කියනවා. මොග්ගල්ලාන සාරිපුත්ත ඔහොම හිටියට කල්පයක වහින වැස්සේ වැහිබිඳු ගණන් කරන්න තරම් ඥාණයක් තියෙන. ඒ කියන්නේ කල්පයක් එක දිගට මුහුදට වතුර වැටෙනකොට ඒ වැහිබිඳු ප්‍රමාණය ගණන් කරලා කියන්න තරම් විස්මිත ඥාණයක් තිබුණු කෙනෙක් කියනවා. ඒ වුණාට බිම් බලාගෙන හිටිය කෙනෙක් නේ. උනහ සාරිපුත්ත සීයනාද සූත්‍රයේ තියෙනවා ස්වාමීනි මං පිණ්ඩපාතේ වඩින්නේ අංකැඩිච්ච ගොනික් වගේ කියනවා. එච්චරට ගුණවත්. එතකොට උන්වහන්සේ තමන්ගේ අම්මා ළඟට ගිහින් එදා දෙවිවරු ඇවිල්ලා බ්‍රහ්මරාජ මණ්ඩල වඳිනකොට තමයි මේ අම්මට පහදින්නේ අනේ අපේ පුතා මොන තරම් කෙනෙක්ද, මේ දෙවිවරුත් වඳිනවා සතරවරම් රජවරුත් වඳිනවා, මේ බමුණන්ගේ ප්‍රධාන මූලාශ්‍රයක් වෙච්ච ওই මහා බ්‍රහ්මයාත් ඇවිල්ලා වන්දනා කරනවා. ඒ වෙලාවේ තමයි මගේ පුතා මෙච්චර මහ බඹුත් වඳින තරම් ගුණවත් නම් මගේ පුතා සරණ ගිය බුදුරජාණන් වහන්සේ මොන තරම් ගුණවත් ඇද්ද කියලා එදා අම්මට බණ කියලා තමයි එදා පාන්දර හරියට පුන්සඳ මණ්ඩලක් මේ උදාගිරින් නික්මිලා යනවා වගේ අලුයම පිරිනිවන් පෑවේ. අතිශය සුන්දරයි. ඇයි නිකෙලෙස් හද මණ්ඩලක් නේ තිබ්බේ. එතකොට මේ නිකෙලෙස් හද මණ්ඩලක් හදාගන්න විදිය ගැන අපගේ බුදුරජාණන් වහන්සේ අපි හැම දිනාටම අනුශාසනා කරලා තියෙනවා. ඔබ හැම දිනාටම මේ ජීවිතයේ ධර්මී පිහිට පිළිසරණ පිණිස අවබෝධයේ පිණිස උපකාර වේවා. මේ දේශනාව හේතු ආසනාව වේවා.